ඇතින උදු කියන්නේ පෝෂණය අපින් ඉතාමත් ඉහළ ආහාර භෝගයක්. අපේ පවුල පෝෂණයට උදු වලින් ලබා ගන්න පුළුවන් සහයෝගය ගොඩාක් වැඩි. ඇතින ශක්තිය කිලෝ කැලරි 340ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මේක ප්‍රෝටීන්. කැල්සියම් යකඩ විටමින් A අතින් ඉතාමත් ඉහළ තත්ත්වයක තියෙන ආහාර භෝගයක්. අද අපි ඉස්සර වෙලාම හදන්නේ මොනවද මහමාරි? ඔව්. ඇත්තම අපි ටෝස් එකක් තමයි හදන්නේ. අපි ගුරුනේ හරි ආසයි මේ ටෝස් එක සාමාන්‍ය රාත්‍රි ආහාරයට වගේ එකතු කරගන්න. ඒක ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ගැටලු තියෙනවා. නමුත් මේක නම් පහසුවෙන් හදන්නට පුළුවන් ආහාරයක් කියලා තමයි මුලින්ම මතක් කරන්න ඕනේ. ඇත්තම මම ඔයගලන්ට කියන්නම් කුඩු කිලෝ එකක ප්‍රමාණයකින් සකස් කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය. උදු 1 කිලෝ එකක්. ඒ වගේම හාල් පිටි 500ක් මේ තමයි පාවිච්චි කරනවා. ඊට මේ උදු ඇට සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් වගේ තියෙයි. ඉතාලි කාලයක් තියෙන්නත් පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මේ වගේ පැය 7-8 කාලයක් සංගවල ගන්න ඕනේ මේ පිඟුණු උදු. මේ පිඟුණු උදු ඔබට ගෙදරදී පුළුවන් මේක අඹරා ගන්න ගලට හරි බ්ලෙන්ඩරේක ආධාරයෙන් මේ පිඟුණු උදු ඇට ටික අඹරා ගන්නවා. ඒකට හාල් පිටි කිලෝ එකට හාල් පිටි 500ක ප්‍රමාණයක් අපි ගන්නවා. ඒකම සුදු ලුණු සල්පයක් සහ ලුණු කරපිංචා සහ අබ අපි මේ සඳහා ගන්නවා. දැන් මම සූදානම් වෙන්නේ දෝස මිශ්‍රණය සකස් කරන්නට. මේ අඹරාගත් ලුණු මිශ්‍රණය අරගෙන මේකට අපි හාල් පිටි ග්‍රෑම් 500ක ප්‍රමාණය එකතු කරනවා. අවශ්‍ය වෙනවා. දැන් මේක අපි පිපෙන්නක් තියෙනවානේ. ඔව්. ඒ තියන්න කලින් තව වතුර ටිකක් එකතු කරලා ටෝස් පිටි මිශ්‍රණය සැටියකට වක් කරනකොට ආප මිශ්‍රණයට වැඩිය ටිකක් ඝනකම් මිශ්‍රණයක් සකස් වෙන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය අපි පිපෙන්න තියන්න ඕනේ පැය 3-4ක්. දැන් පිපිලා අවසාන වෙලා ගන්න වෙලාවදී උනත් ඔබට ඝනකම වැඩි කියලා හිතෙනවා නම් තව වතුර ස්වල්පයක් එකතු කරන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේදී තමයි අපි ටෝසේස් හදන්න ලෑස්ති වෙන වෙලාවේදී තමයි අපි පුංචි ටෙම්පරාදුවක් සකස් කරනවා. ඒ ටෙම්පරාදුව සකස් කරන්නේ තමයි මේ ලුණු, සුදු ලුණු, කරපිංග සහ අබ පාවිච්චි කරන්නේ ටෙම්පරාදුවට. ඒ ටෙම්පරාදුව සකස් කළ ටෙම්පරාදුව මේකට එකතු කරලා අපි ටෝසේස් එක සකස් කරගන්නවා. හරි. දැන් ඔබ දැක්කා මදුමාලි මේ විදිහට කරපිංචා, සුදු ලුණු, ලුණු එකතු කරලා අබ දාලා ටෙම්පරාදුවක් හදාගත්තා. දැන් මේක මේ මිශ්‍රණයට එකතු කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි එකතු කරනවා නේද මදුමාලි? අපිට මේක නිවැරදි කරගන්න ගැටලුවක් ඇති වුණොත් මේ අවස්ථාවේදීත් ඔබට උඳු පිටි ටිකක් එකතු කරලා හෝ හාල් පිටි ටිකක් එකතු කරලා ඔබට මිශ්‍රණය යම් ප්‍රමාණයකට සකසා ගන්නට පුළුවන්කම තියෙනවා. අපේ කබල හොඳින් රත් වෙනවා. අපි තෙල් ස්වල්පයක් මේ කබලේ තවරන්නට ඕනේ. අපි අපේ හෙළබොඩු නලේ පියසේ කටයුතු කරන තෝසේ සම්බන්ධව කටයුතු කරන සුභාභාගියට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ කාර්යයේදී. මදුමාලි, තෝසේ සුවඳ නම් උපරිමයිනේ. දැන් මේක අපි ආහාරයට ගන්න මොකක් හරි සාම්බාරුවක්, හොද්දක්, ව්‍යංජනයක් අපි මේකට පාවිච්චි කරනවා. පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන් කියමු දෙගෙන. ඇත්තෙන්ම මේක අපේ දෙමළ ජනතාවගේ ආහාරයක්නේ. ඒගොල්ලෝ මේ සඳහා සාම්බාරුව කියලා දේශීය එළවලු වර්ග ගණනාවක් එකතු කරලා අපේ හත්මාළුවට සමාන ව්‍යංජනයක් හදලා තමයි ඇත්තෙන්ම ඒගොල්ලෝ ආහාරයට ගන්න මේ වගේ 3-5 ගොඩක් එකතු කරපු ව්‍යංජනයක්. නමුත් ඔබට ඔබගේ නිවසේදී නම් මේක මාළු ව්‍යංජනයක් එක්ක, ඕනම එළවලු ව්‍යංජනයක් එක්ක මේක ආහාරයට ගන්න පුළුවන් රසවත් ගුණය ඇතිනුත් ඉහළයි. ඒ වගේම තමයි තෙතට හදන පොල් සම්බෝලයක් සමග මේක ආහාරයට ගන්නට පුළුවන්.